හදාගරමු Vivo සමාගමේ V series එකේ අලුත්ම Vivo V23 smartphone series එක ගැන. ඔයා කලින් දැක්ක වගේ මේ series එක V23 වගේම V23 Pro වගේම Vivo V23 E විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කොහොම නමුත් මේ series එක තමයි Vivo ලගේ V series එකේ latest mid-range smartphone series එක. එතකොට ඔයාලා දන්නවා මේ series එක මොකටද වැඩිපුරම special වෙන්නේ කියලා. ඒ තමයි කැමරා එක. ඒ වගේම design එකටත් මුල් තැනක් දෙනවා. කැමරා එකට ගොඩක්ම ලොකු තැනක් දීලා අනිත් දේවලුත් flagship එකට කිට්ටුවෙන් perform කරන්න පුළුවන් විදිහට හැබැයි mid-range price එකකට තමයි V series එකෙන් මෙයාලා එලියට දෙන්නේ. ඉතින් ඔන්න ඔය දේවල් එක තමයි පහුගිය අවුරුදු කීපය තුල මෙයාලගේ V20, V21 කියන smartphone series දෙක ලංකාවේ ගොඩක්ම ප්‍රසිද්ධ වුණේ. මොකද ඔයාට මතක ඇති ඒ අවුරුදු කීපය තුල ලංකාවට ආපු මෙයාලගේ V series එකේ smartphone තමයි mid-range smartphone segment එකේ හොඳම කැමරා එක විදිහට හොඳම කැමරා එක තියෙන smartphone එක විදිහට ජයග්‍රහණය කළේ. එහෙනම් ඉතින් මේ අවුරුද්දේ ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ මේ series එකටද කියලා දැන් අපි කතා කරමු. design එකයි build එකයි සම්බන්ධයෙන් මුලින්ම කතා කරද්දී මම V23 එකයි 23 Pro එකයි සම්බන්ධයෙන් පොඩ්ඩක් කතා කරලා ඉන්නම්. මේ devices දෙක විශේෂයෙන්ම පාට දෙකකින් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ sunshine gold වගේම stardust black කියන colors දෙකෙන්. හැබැයි මෙතනදී sunshine gold කියන color එකට විතරක් ආවේණික වෙච්ච විදිහට Vivo ලා color changing option එකක් මේ device එකට දීලා තියෙනවා. ඉතින් design එක පැත්තෙන් තියෙන ලොකුම highlighting point එක වෙන්නේ මෙන්න මේ color changing option එක. ඒ කියන්නේ අපි මේ device එක outdoor වල පාවිච්චි කරද්දී ඉරෙලියට මේ බෑග් එක නිරාවරණය වෙච්ච ගමන් මේකේ තියෙන මෙන්න මේ gold color එක කොළ පාටයි නිල් පාටයි මිශ්‍ර වෙච්ච color එකකට automatically change වෙනවා. කොහොම නමුත් මෙයාලා කියන විදිහට ආපහු outdoor වල ඉඳලා indoor වලට ආපු ගමන් මෙන්න මේ color එක ආපහු කලින් වගේම gold එකට මාරු වෙනවලු. කොහොම නමුත් අනිවාර්යෙන් කියන්න ඕනේ unique option එකක්. ඒ වගේම ලස්සන වැඩක්. මොකද smartphone එක design එක සම්බන්ධයෙන් හිතන කෙනෙක්ට අනිවාර්යයෙන්ම මේ option එක වැදගත් වෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න sunshine gold එකට විතරයි මේ option එක තියෙන්නේ. අර මං කලින් කිව්ව black color එකට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. කොහොම නමුත් අනිත් දේවල් ගැන කතා කරද්දී hands on experience එක hands on feel එක ගොඩක්ම හොඳ මට්ටමකින් තියෙනවා කියලා ඔයාට පේනවා ඇති. මොකද V23 එක සම්බන්ධයෙන් කතා කරද්දී සම්පූර්ණයෙන්ම flat design එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාට පේනවා ඇති front එක ඒ වගේම back එක ඒ වගේම frame එකේ තියෙන මෙන්න මේ edges පවා ගොඩක්ම flat කරලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. හැබැයි ඉතින් Vivo V23 E එකෙත් බලා ගන්න පුළුවන් වෙන්නේ මේ විදිහට flat design එක. කොහොම නමුත් V23 Pro එකට එද්දී නම් මේ විදිහට flat design එක බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. සුපුරුදු curved විදිහට තමයි ඒක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලා දන්නවනේ සාමාන්‍යයෙන් අපි smartphone එකක් පාවිච්චි කරද්දී කැමැති බර අඩුවෙන් ගොඩක් හොඳට අතර grip කරගන්න පුළුවන් විදිහට ටිකක් සැහැල්ලු හීනි smartphone එකක් පාවිච්චි කරන්න. ඉතින් අන්න ඒ concept එක අරගෙන තමයි Vivo ලා මෙන්න මේ V23 smartphone series එකම නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඔයාලා දන්නවනේ Vivo ලාගේ V series එකේ තියෙන ප්‍රධාන selling point එකක් වෙනවා මෙන්න මේ slim සහ sleek design එක. ඊළඟට display එක සම්බන්ධයෙන් කතා කරද්දී V23 Pro එකේදී අපිට angle 6.56ක AMOLED panel එකක් හම්බෙනවා 90 Hz refresh rate එකත් එක්ක. මේකට full HD+ resolution එකත් එක්ක HDR10+ qualification එක බලා ගන්න පුළුවන් වෙනවා. එතකොට V23 එකට බලා ගන්න පුළුවන් වෙන්නේ angle 6.44ක AMOLED 90 Hz තියෙන full HD+ panel එකක්. එතකොට මේ devices දෙකටම wide wide L1 certification එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් කොහොම නමුත් දැන් mid range smartphone දෙකක් විදිහට display එක පැත්තෙන් complain කරන්න බැහැ. මොකද සාමාන්‍යයෙන් mid range එකට ලැබිය යුතු හැම දෙයක්ම බලා ගන්න පුළුවන් වෙනවා. හැබැයි මේ devices දෙකේ price එක මොන වගේ වෙයිද කියන කාරණාවත් එක්ක මේ display qualification සමහර විට ඔයාට මදි කියලා හිතෙන්න පුළුවන්. මොකද ඔයාට මතකනේ මීට කලින් ආපු V21 එක ලංකාවේදී රුපියල් ලක්ෂයක් වුණා. ඉතින් රුපියල් ලක්ෂයකට සාමාන්‍යයෙන් flagship එකට කිට්ටුවෙන් බලා ගන්න පුළුවන් වෙන්න එපැයි display එකේ තියෙන specifications. ඉතින් මම මේ කෙටියෙන් කියන්නේ ඔයාට හිතනවා නම් මේකේ refresh rate එක 120 Hz වෙන්න ඕනේ. එහෙම නැත්නම් PPI යගේ වැඩි වෙන්න ඕනේ. AMOLED panel එකක් දුන්න වෙලාවේ super AMOLED එකක් දෙන්න ඕනේ. එහෙම නැත්නම් මේකේ brightness වල තියෙන nits අගේ වැඩි වෙන්න ඕනේ. ඔය වගේ දේවල්නේ.
ඉතින් ඒක ඔයාට කම්පයර් කරන්න වෙන්නේ මේ සීරීස් එක ලංකාවට ඇවිල්ලා මේකේ ප්‍රයිස් එක අපිට බලා ගන්න පුළුවන් කමක් ලැබිච්ච වෙලාවක. එතකොට අපි V23 E එක සම්බන්ධයෙන් කතා කරද්දී ලොකු වෙනසක් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ V23 එක වගේම තමයි අඟල් 6.44 ක AMOLED Full HD Plus තියෙන පැනල් එකක් හම්බ වෙනවා. හැබැයි වෙනසකට තියෙන්නේ V23 E එකට high refresh rate එකක් හම්බෙන්නේ නැහැ, only 60 Hz විතරයි. හැබැයි ඉතින් කැමරා එක නම් devices තුනේම මේ වෙද්දි ගොඩක්ම advanced විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අන්න ඒ හින්දා කැමරා එක මොන වගේද කියලා දැන් අපි ගිහින් බලමු. V23 එකයි V23 Pro එකේ කැමරා එක පැත්තට ආවහම මෙතන තියෙන ලොකුම විශේෂත්වය තමයි මේ devices දෙකට selfie කැමරා එක dual විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදී V23 එක සම්බන්ධයෙන් මුලින්ම කතා කරද්දී 50 megapixel ऑटो फोकस नॉर्मल सेंस वगेम तवाद 8 मेगापिक्सल अल्ट्रा वाइड एंगल सेंस मे विधिहट फ्रंट कैमरा विधिहट बलागन पुलवांग इतकोट मेन कैमरा विधिहट बलागन पुलवांग 64 मेगापिक्सल ऑटो फोकस मेन सेंस 8 मेगापिक्सल अल्ट्रा वाइड 2 मेगापिक्सल मैक्रो सेंस एकगुई එතකොට V23 Pro එක පැත්තට ආවහම කලින් V23 එකේ වගේම තමයි selfie කැමරාව 50 megapixel plus 8 megapixel වලින් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි main camera එක වෙනස් වෙනවා. මොකද 108 megapixel වලින් megapixel 108 කින් තමයි V23 Pro එකේ main sensor එක බලා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි කලින් වගේම 8 megapixel ultra wide එකයි 2 megapixel macro එකයි බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම V23 E එක පැත්තට ආවහම මෙතනදී අපිට කලින් වගේ dual selfie කැමරා බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. single කැමරා එකක් විතරයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි මේක 50 megapixel වලින් බලා ගන්න පුළුවන් වෙනවා auto focus පහසුකමත් එක්ක. ඒ වගේම rear කැමරා එක 64 megapixel plus 8 megapixel plus 2 megapixel super macro එකක් විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. කොහොම නමුත් මේ දේවල් වෙනස් වුණාට කලින් වගේම තමයි මේ සීරීස් එක කැමරා එක ફોකස් කරලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අන්න ඒ හින්දා කිසිම වෙලාවක බය වෙන්න දෙයක් නැහැ කැමරා එක පැත්තෙන්. කලින් වගේම තමයි මොබයිල් ෆොටෝග්‍රැෆි, වීඩියෝග්‍රැෆි මේ හැම දෙයකටම අදාළ වෙන ෆීචර්ස් මේ devices තුනේම කලින්ටත් වඩා ගොඩක්ම ඉම්ප්‍රූව් කරපු විදිහට තමයි මේ පාර බලා ගන්න පුළුවන් වෙන්නේ. devices තුනේ performance ගැන කතා කරද්දී Vivo V23 එක powered වෙන්නේ MediaTek Dimensity 920 කියන chipset එකෙන්. එතකොට RAM එක ROM එක බලා ගන්න පුළුවන් වෙනවා. RAM එක version 2කින් 8GB හෝ 12GB වලින් වගේම ROM එක 128 හෝ 256GB වලින්. ඒ වගේම V23 Pro එක සම්බන්ධයෙන් කතා කරද්දී මේක powered වෙන්නේ Dimensity 1200 කියන chipset එකෙන්. එතකොට RAM එකයි ROM එකයි V23 එකට සමාන විදිහට තමයි මේකෙත් බලා ගන්න පුළුවන් වෙන්නේ. කොහොම නමුත් Vivo V23 E එක පැත්තට හැරෙද්දී මෙතනදී අපිට gaming chipset එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මම කලින් කිව්වා වගේ MediaTek Helio G96 කියන chipset එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔන්න G series එකේ ටිකක් improve කරපු advanced ම chipset එක විශේෂයෙන්ම gaming වලටම optimize කරලා තියෙන. එතකොට 8GB RAM එකක් එක්ක 128GB memory එකක් තමයි මේ device එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. साउंड्स गन कथा करद्दी मे डिवाइसेस तुनटम ड्यूअल स्पीकर्स हंबेन्ने नहे ओनली सिंगल स्पीकर का वितराई हंबेन्ने इदिंग मंग एकेन कथा नोकरीन मुकद डिवाइसेस तुनटम सिंगल स्पीकर का गानी वितराई मेला दीला दियेन्ने एवगेम मे तुनेम फिंगरप्रिंट स्कैन एक समानाय इन डिस्प्ले विधिहट तमै बलागन्न पुलुवन् वेन्ने कोहोम नमुत अवसान वशयेन V23 एकट मिलियंपिया 4200 एक बैटरी एकक हंबेनवा 44 फास्ट चार्जिंग एक එතකොට V23 Pro එකට මිලියම්පියව 4300 එක බැටරි එකක් හම්බ වෙනවා කලින් වගේම 44 වොට් ෆාස්ට් චාර්ජින් එක. කොහොම නමුත් අවසාන වශයෙන් V23 E එක සම්බන්ධයෙන් මතක් කරද්දී මිලියම්පියව 4050ක බැටරි එකක් හම්බ වෙනවා කලින් වගේම 44 වොට් ෆාස්ට් චාර්ජින් එක. ඉතින් ඔන්න ඔය දේවල් තමයි Vivo V23 ස්මාර්ට්ෆෝන් සීරීස් එකේ අපිට ප්‍රධාන වශයෙන්ම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තව එක දෙයක් කියන්න ඕනේ මේ සීරීස් එකම ලංකාවට එයිද කියලා තාම හරියටම කියන්න බැහැ. මොකද ගොඩක් තැන්වල කියනවා V23 E ස්මාර්ට්ෆෝන් එක විතරයි ලංකාවට එන්නේ කියලා. හැබැයි ඉතින් තාම හරියටම කියන්න බැහැ. අපි ඒක බලමු ආවට පස්සේ. ඉතින් දැන් ඔයා මොකද හිතන්නේ අද වීඩියෝ එක ගැන? මේ devices තුන සම්බන්ධයෙන් ඔයාගේ අදහස පහලින් comment එකක් දාන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ අලුත්ම videos බලන්න ඕන නම් Android කොල්ලව subscribe කරන්න, එහාට bell icon එකේ all icon එකත් click කරගෙනම යන්න අමතක කරන්න එපා. එහෙනම් හම්බෙමු
ඊගාව වීඩියෝ එකෙන්.